තිබෙත් ජාතික එස් මහින්ද ස්වාමින් වහන්සේ විසින් සේරුවිල චෛත්‍ය රාජයා වන්දනා කිරීමට වැඩම කොට සුළු මොහොතකින් රචනා කරන ලද රමණීය කවි පිළ නැමදුම් කවි සීරුව පින්නකොලොතින් අද අද पूर्वे पौ मतु वी दुख दई तद सेरु बिले महा मंगल सैवंद बेर मुससरिन ए पौ मुल सिंद ललाट धातु मेहि पिहिटा अत अलाम कैनी साम तिलो मत हेला बुदुन्गे नव गुन तुन सित बलावदिन्नेमु दोहत नगामत विस्तर ससुने रनिंदलाला रसकर अत में सैज तबाला उस हंड नंगा साधु कियाला इस मत दी अपि वदि मुने मीला आहसे देवियो मलगिन सिटी थी पालट बरवी सैयट पुदती निहडिन सीकर बुद्गुन रसेती दोहतिन नम दिमु पसकिन नवती वन देवियन बुदु गुन गाना मिन इन में सीतल सुलग विधिमिन पिनवा तुन सित नव गुन की मिन पिन अतन करमु सैय वंदीमिन गुवन गबे हद पाया इन्ना हेमिन हेमिन महा सैय सिबिन्ना मलिन गदिन पहानिन पुदमिन्ना वदिन मोहो अपि पवमुल पन्ना देव कैल तम देव महिम पवत्न्वा सौ सिरिलक सहा ससुन रकित्न्वा मौपिय गुरुवरु मेपिन गणित्न्वा देव सप केलवर निवन लबत्न्वा सिहिनिन सितुवत सित सलसिन्ने बिहिसुनुवन तुरु दुख दुरुवन्ने सिहि करे नव गुन मुनि दुन्ने देहि तिन तुरवी बेतिन वदिन्ने अवासना दुख गिन सतुन्ने निवासी सिल देन दहम बुदुन्ने दिवारये निति पुदावदिन्ने एवासनाविन निवंदकिन्ने देव बंबसिन पुद पंडुरु पुदन्ने सिव पिरिसिदु सिल कदिन दिलन्ने गौतम सिदु हतन
ඒ මුනි දුන්නේ සෞපුත් මහා සංග බැතින් වඳින්නේ රැක්මට මේ රට බිඳ හැර බාදා සක් දෙවියන්ගෙන් වර ලැබු ඒදා වික්මැති සුරිඳුනි තුන් කල් පාදා රක්ෂා කෙරේවා සත සෙත සාදා දුර්වසනාසේ සතර අපායේ ඇර තබමින් මග මොක් සිරිපායේ කරවූ නිරිඳෙකු මංගල සෑයේ තොරතුරු මෙලෙසයි පෙර සිට ආයේ පිරිනිවනින් පසු සසුන තමන්නේ සිරිලක පිහිටන බව නුවණින්නේ පිරිසිඳ දැන පිරිවර සබගින්නේ සිරිගන අපමුණි මෙහි වඩිමින්නේ ලලාට ධාතුව මතුවට පිහිටන අලාමක වූබිම් මේ හැරතැන වෙන මෙලාගෙන් සිතා මල්ගඳ විලවුන සලාකලේ පූජාමුනි එම දින කකු සඳ කෝනාගමන කසුප් යන මුනි රද යන්නේ ධාතු පිහිටි තැන කොතැනද මෙලොවේ මෙතැන මිසක් වෙන යනු වදහලේ අප මුනි රජම දින දැක්මෙන් මතුවට වනසෙත් සමුදා සක්විති සත්දම් ලෝනා මුනිදා එක්ව පැමිණියේ සුමනනා රජින්දා රක්නට යදවී මේ බිම මුළුදා සිවුබුදු කෙනෙකුන්ගෙන් සැලකිලිලත් පවුමල සෝදා හරිතත් පොහෝසත් දෙව්බඹසේනා නම දින කවදත් යවුමෙබිමට තෙපි පුදමින් පුදවත් කියන්නෙ මොකටද දෙතුන් වතාවක් අහන්ද සුදානනි ධාතු කතාවක් ගෞතම බුදු පිරිනිවීම කළ සැටි කවුරුත් දන්නා කරුණකි හොඳ හැටි අවුරුදු හතලිස් පහක් බුලුල්ලේ සවුසත හට සෙත්දී එක එල්ලේ මල්ල රජුන්ගේ කුසිනාරාවේ සල්ලුයනේ පිරිනිවීම වූවේ සඳුන්දරින් දරසෑය සැදුවේ බුදුන්ගේ බඳෙහි නගාත වූවේ ගිනි ඇවිලීමයි එගිනි දිවීමයි අනෙකෙකුගෙන් නොව වූයේ ඉබේමයි එදී පිනකට මෙන් ලොසතුන්නේ විහිදී සිටියා ධාතු බුදුන්නේ
රජවරු එහි බුදු ධාතු ලවන්නට මුල් පිරුවෝ අඬ දබර කරන්නට දෝනය නම් දැරු බමුණායෙහිදී පානක සිරියෙන් තතු හෙළි කරදී කන්කලු තෙපුලින් සිත් සනසාලා දුන්නේ මුනිදුගේ ධාතු බෙදාලා එම රජ දරුවෝ ධාතු ලැබීලා මහපුද කෙරුවෝ තුටින් හෙබීලා කලාට පසු මේ බෙදීම බමුණා ලලාට ධාතුව මුනිදුගේ දියනා මල්ගඳ විලවුන් ගෙන එහි සිටිනා මල්ල රජුන්ගේ කොටසට බෙදුනා රස්වුණු පිරිසෙහි වැඩ සිටියේ කලා කසප නිරිඳු මේ බැව දැකලා මල්ල රජුන් සතු ඒ බුදි ධාතුව ඉල්ලිය කුළුණින් දක්වා හේතුව පුවත් ඇසූ ඒ රජ දරුවෝ මහත් බැතින් තෙරී දුට පුද කෙරුවෝ ඉන් පසු එකසුප් මහතෙරි නින්දා නන්ද මහතෙරි දුන් ළඟ කැන්දා පින්වත් වේදාතුව මුනි දුන්නේ සිංහල දීපේ මතු පිහිටන්නේ සිරිගන අප මුනි සෙත් කළ තෙවරක් සිරිලක කාවන් තිස්නම් නිරිඳෙක් මහවැලි ගඟබඩ රමණී පියසේ මහසෑයක් කරවයි මතු දවසේ මේ ලොව පරලොව සැපසදමින්නේ මේ මුනි ධාතුව එහි පිහිටන්නේ එහෙයින් ඔබ මෙය ගෙන පුදමින්නේ දිවිමෙන් රකුවයි පවරා දුන්නේ ගෙන ගොස් දාහිමි පුරට විසාලා මුනි වැඩ සිටි ගඳ කිලියේ තබාලා දිවිමන් බුනිමෙන් පුදමින් එමදා නිවනට වන් පසු ඒ මහතෙරිඳා බින්ද කෙලෙස් ගන අඳුරු රිවි බඳු චන්දගුත්ත නම් අරහත් තෙර නිඳු ගෙන ගොස් දෙවුරම් ගඳ කිලියේලා පනටත් වැඩියෙන් බොහුමන් පාලා ගඳ මල් පවනින් දවසට තෙවරක් පුදමින් දාහිමි රැක්කේ දිවිතෙක් කුමටද මේ ගැන වැඩිපුර වරුණා එම අරහත් තෙරිඳුන් පිරිනිවුණා සුද්ධ සුර බඹුන් වඳින පුද පුදා බද්ද සේන නම් රහත් තෙරිනිදා මහමුනි දම්සක්
දෙසු ඉසිපතනේ මහගඳ කිලියේ තබමින් බැතිනේ මොහොතක් පමණක පුද නොවලක්කා දිවිතෙක් මේ මුනි ධාතුව රැක්කා වන් පසු නිවනට ඒ මහයතිඳා පින්වත් ජයසෙන් අරහත් සමිඳා පාලු අරිනමෙන් සුරනර අතරේ වේලුවනාරා මේ බුදු මැදුරේ හිඳවා ගඳදුම් මල් සහ පහනින් පිදුවා එහෙහිමි තම දිවි පමණින් අගපත් එහෙමි නිවනට වන් පසු සඟරැකි නම් යුත් තෙරිදෙක් එයි විසු කොසවැපුර ගෝසිත ආරාමේ වසවා පිදුවේ මුනිදු ගෙදාමේ මහරහත්නේ නිවනට පත්වී මහාදේව තෙරීඳුට දාත්වී ලංකාවට ධාතුව පබුනන්නට දැන් කාලයයි දැනනුවනින් සෙට මහදෙව් තෙර ධාතුවගෙන උස්සා අහසින් නැවිදින් ලක්දිව බැස්සා ලක්දිව රුහුණේ ඇතුළු දනව්වේ රුක්සෙවනේ ළඟ කුක්කුර පව්වේ මහාකාලනම් මිනිහෙක් එහිදී වහාම ගොස් පිදී ඒ දැක පෑදී නෙක් පුද ලබමින් සුරන් බබුන්ගෙන් රුක්මුල වැඩහුන් ධාතු සමිඳුගෙන් දක්වාදේ දුනු දහස කලීලා නික්මුනි සවනක් බුදුරැස්වාලා ඉන් පසු එදෙසේ ගම් වැසි සුදනෝ පන්සිල් හටසිල් රැක්වේ යෙදුනෝ කුඩාදා ගැබක් බන්දාහෙහිදී වඩා හිදුවමින් පුද කළො එමදා සුරිදුට සරි සැපතින් සුරපුරෙහි එවකට රුහුණේ මාගම්පුරෙහි මහානාගනම් මහරජ්ජුරුවෝ නහාරුපුන්සව් රජකම් කෙරුවෝ අසාලමෙ පුවත් සතුටින් මත්වී විශාල සෙනගක් සමග පිටත්වී සිතුමි නිරුවනක් දැක්ක කලක් මෙන් සතුටින් සතුටට පත්විය දැක්මෙන් වඩාලාබැති ධාතු බුදුන්නේ වඩාගෙනැත් විජීතයට තමන්නේ දිවිවිමනක් මෙන් විසිතුරු පුරවා නව මහලින් හෙබී මැදුරක් කරවා දිවිමන් බුනිමෙන් එහි වැඩ හිඳුවා දවසක් පාසා පෙරහැර යෙදුවා ඔහුගේ පුත්වන
තිස්ස රින්දා රුහුණේ රජ විය ජය කොඩි බන්දා ඔහුද පියා මෙන් ධාතු පිදිල්ලේ මුළු දවසම ගෙව්වා එක එල්ලේ ඉන් පසු රජ වූ ගෝඨාභ යන පින්වත් දිරිඳුන් පෙර තම පිය මෙන දිවි දෙන තරමින් බැති සිත වැඩුවේ දිවි කෙළවර තෙක් දාහිමි පිදුවේ ඉන් පසු සිරිලක රජ සිරි ලැබුවේ පින්වත් කාවන් තිස් කුමරිඳුවේ ආලක මන්දා රාජ දහන්සේ මේලක හෙබ වූ ඒ රජ වහන්සේ මහරහතන් සහ සුරවර යන්නේ සහයද පිළිසරනද ලබමින්නේ කිරිමුහුදින් නැගි පෙන බුබුලක්සේ පිරිසිදු සඳ රැස්න් ගොඩ නැගුණක්සේ තුන් ලොව මංගල සිරියෙන් සාදා බැන්ද විමංගල සෑරද ඒදා බලා සිටිද්දී දෙව් බබසෙන් මිහි ලලාට ධාතුව නිදන් කළා එහි පිරිවර දැසී දස් ගම්බිම් පොදුවේ සරිමත් ඒ රජ සෑයට පිදුවේ පුරවාතුන් සිත කුසලින් වෙලෙසේ සුරවර වැඩියේ එනිරිඳු සුවසේ මලක් වගේ සුර නර බබරුන් මැද කලක්ව පැවතුනි මේ මහසෑරද ඇතිවන දෙය නැතිවන එක සිරිති නොනසෙන නොදීරන කිසිවක් නොමැති දිරා ගොසින් ගස් වැල්මුල් පැලවී ගරාගියා සෑරද වනගතවී රුවනක් මෙන් මහා සමුදුර පල්ලේ පැවතුනි මෙලෙසින් කලක් මුළුල්ලේ